අද මේ මහා සතර ඇතිපත්තාන සූත්‍රය දේශනාව අවසානයේදී ච චක්ක සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන දජග්ග සූත්‍රය කියලා එකක් ඒක නෙමෙයි මේක. මේක ච චක්ක ච කියන්නේ හයිඩ්. මගදී භාෂාවේ මේ ජයන්න වගේ කොම්බුවත් අර ගැටයක් දාලා ලිව්වොත් ච ච කියන්නේ හය. පංච කියන්නේ පහ ච කියන්නේ හය. චක්ක කියන්නේ චක්‍ර හයක්. හයවරක් හය 36ක්. ච චක්ක කිව්ව ගමන් 36ක්. අර මහා සතර ආදිපත්තාන සූත්‍රයේ මේ 36 කිව්ව ලෝක 36ක්. මේකේ කාය 36ක් හැටියට මේ සූත්‍රය විග්‍රහ කරනවා. එකම වෙනස මේකේ තියෙන වචනේ කාය, අතන තියෙන වචනේ ලෝක. මහා සතර ආදිපත්තාන තියෙන්නේ චක්කු ලෝකේ පිය රූපං සාතු රූපං. මේකේ තියෙන චක්කු කාය. මේකේ තියෙන රූප කාය. අරක රූප ලෝකේ. දැන් මෙතන බුදුහාමුදුරුව ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ මේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ මේ ච චක්ක සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළා. මේකත් මේ පරියාප්ති ශාසනයට අයිති සූත්‍රයක්. ධම්මං වෝ භික්කවේ දේශිතාමි ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා සාත්තං සව්‍යංජනං කේවර පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාශිස්සාමි. මේක බොහොම ලොකු ප්‍රකාශයක්. ධම්මං වෝ භික්කවේ දේශිතාමි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසා කල්යාණං. පෙර කරපු කළු ධර්මත් කල්යාණ කිව්වේ කළු නසනවා. කෙලෙස් නසනවා. කළු ධර්ම නසනවා. ආදි කල්යාණං අතීතයේ කළ පුරාණ කර්මත් නසනවා. මජ්ජේ කල්යාණං අද කරන කළු ධර්මත් කෙලෙස් නසනවා. පරියෝසා ඉදිරියට කෙලෙ කළු ධර්මත් උපදීන කළු ධර්මත් නසනවා. සාත්තං සව්‍යංජනං සියලු අතින් සර්ව සම්පූර්ණ වූ කේවල කප්පං කේවල කප්පං කේවල පරිපූර්ණං. මේ කෙලෙස් පරිපූර්ණ වශයෙන්ම සියලු ආකාරයෙන් පරිසුද්ධං බ්‍රහ්මචරියං. අරහත්ත්වයට ඉගෙන බ්‍රහ්මචරියං කියලා ප්‍රකාශ කරමි පකිසාමි. යදිදං ච චක්කානි මේ හය මේ 36 ආකාරයක. තං සුනාත සාදුකම් මනුෂිකරෝත වාසි සාමීති. මේක හොඳට අහගන්න, මේක අනුගමනය කරන්න, මේක භාවිතයට ගන්න කියලා කිව්වා. කියලා එතකොට ඒතන හිටිය අය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිව්වා ඒවං බන්ති ටිකෝ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා යතදෝත්. භාග්‍යතුන් වහන්සේ අනුව මේ චක්ක සූත්‍රයේ තියෙන 36 විග්‍රහ කරනවා. ච අජ්ජත්තානි ආයතනානි වේදි තබ්බාන. ච අජ්ජත්තානි අජ්ජත්ති කානි. කාය කියන එක එතන කානි තියෙන්නේ. ආයතනානි වේදි තබ්බානි. ච බාහිරානි ආයතනානි වේනි තබ්බානි. ච විඤ්ඤාණකායා වේදි තබ්බා. ච පස්සකායා වේදි තබ්බා. ච වේදනාකායා වේදි තබ්බා. ච තණ්හාකායා වේදි තබ්බා. හයවරක් හය 36යි. එතකොට අජ්ජත්තික කාය හයයි. මොනවද ඒවා කියලා කියනවා? ච අජ්ජත්තිකානි ආයතනි වේදි තබ්බාවේ ඉතිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවායතනං කායායතනං මනායතනං. අජ්ජත්තික ආයතන හය. බාහිර ආයතනානි ඊගාවට කියනවා. රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං. මේ ඇහැට අරමුණු වෙන්නේ රූපායතනය. කනට අරමුණු වෙන්නේ සද්ධායතනය. නාසයට ගානායතනය. දිවට රසායතනය. කයට පොට්ටබ්බායතනය. මනසට තම ඕවා මාරු වෙන්න බෑ. ඇහැට සද්දයක් එන්නේ නැහැ. කනට රූපයක් දකින්න බෑ. කනට සුවඳක් එන්නේ නැහැ. එතකොට මේ බාහිර ලෝකේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස, ධම්ම කියන ඒවා
මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට එකින් එකට පටිච්ච වෙනවා. ඒ හයට හයක් තියෙනවා. ඒ හය මාරු වෙන්නේ නැහැ, පටලැවෙන්නේ නැහැ, කලවම් වෙන්නේ නැහැ. කොයි විදිහකවත් මාරු වෙන්නේ නැහැ, පටලැවෙන්නේ නැහැ, කලවම් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙකක් ඇහැට රූපයක් දැක්කම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. කනට සද්දයක් සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඤ්ඤාණ. එතකොට විඤ්ඤාණ කාය හයක් තමයි උපදින්න ඊගාවට ඊගාවචේදී තියෙනවා. ච විඤ්ඤාණ කාය වේදිතබ්බාති. වේදිතබ්බාති කියන්නේ මේක නිවැරදිව තේරුම් ගන්න දැනගන්න කියන එකයි. ටිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. සෝතංච පටිච්ච සද්දංච උපජ්ජති සෝත විඤ්ඤාණං. ගානංච පටිච්ච ගන්ධේච උපජ්ජති ගාන විඤ්ඤාණං. ජීවාට පටිච්ච රසේච උපජ්ජති ජීවා විඤ්ඤාණං. කායංච පටිච්ච පොට්ටබ්බංච උපජ්ජති කාය විඤ්ඤාණං. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණං. ච විඤ්ඤාණ කාය වේදිතබ්බාති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං තතියං චක්කං. දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කිව්වේ අර චක්කුලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේශමානා නිවේශති. දැන් මේකේ ඊට වඩා බොහොම ක්‍රමානුකූලව පිළිවෙලින් හයම කියනවා. අතන කිව්වේ තණ්හාවක් උපාදානයක් ඇති වෙන හැටි. මෙතන මේ තණ්හාවට ඉස්සෙල්ලා විඥානයක් උපදිනවා. ඊට පස්සේ ඡේදයේ තියෙනවා සම්පස්සහයක් උපදිනවා. ඊට පස්සේ ඡේදයේ තියෙන්නේ පස්සායතන හයක් උපදිනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා කාය මනෝ සම්පස්ස කියලා සම්පස්ස කාය හයක් උපදිනවා. හැබැයි අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ තණ්හාව උපදිනවා. මේකේ තණ්හාව උපදිනවා මේ සම්පස්ස කායයට පස්සේ වේදනා කාය හයක්, වේදනා කායයට ආයට පස්සේ ච තණ්හා කායයක් තියෙනවා. එතකොට අර අරකේ දෙකක් තුනක් අත්හැරලා තියෙන්නේ අරකේ තිබුණේ චක්කු ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවේශමානා නිවේශති. මෙතන දැන් අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. එතකොට තුනක් අර විඤ්ඤාණයක් උපදින බව චක්කු සෝතගාන ජීවහා, ඒ වගේම සම්පස්සකායක් උපදින බව, ඒ වගේම වේදනාකායක් උපදින බව මෙතන තියෙනවා, එතන නෑ. මේකයි කියන්නේ මේ චක්කු සූත්‍රයේ ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියපු සමුදය නිරෝධයම තමා මේකෙත් තියෙන වෙන එකක් නෙමෙයි. මේක විග්‍රහ සහිතව අරිට වඩා හුඟක් විග්‍රහ සහිතව එකින් එක ආයතන 36 බොහොම ලස්සනට ක්‍රියාත්මක වෙලා. හැබැයි එතන 36ම කියලා තියෙනවා. නමුත් මෙතන එකින් එක ක්‍රියාත්මක වන හැටි කියලා තියෙනවා. ඊගාව ඡේදයේ තියෙන්නේ වේදනා කාය 6ක් උපදිනවා. චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජීවා සම්පස්ස වේදනා, මනෝ සම්පස්ස වේදනා හැටියට 6ක් තියෙනවා. ඊට පස්සේ තණ්හා 6ක් උපදිනවා. මේ 6මත් අර ඇහෙන් රූපයක් දැකලා චක්කු සම්පස්ස තණ්හා, චක්කු මේ තණ්හා කාය 6ක් උපදිනවා. ච තණ්හා කායා වේදිතබ්බාති ඉතිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්ච බුත්තං චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. ඒ වගේ සෝතංච සෝත වේද තණ්හා 6ක් උපදිනවා. ඒ 6ත් විග්‍රහ කරලා තියෙනවා. දැන් ඔක්කොම අජ්ජත්තික කාය 6යි, බහිද්ධා කාය 6යි, විඥාන කාය 6යි, සම්පස්ස කාය 6යි, වේදනා කාය 6යි, තණ්හා කාය 6යි, කාය 36යි. අතන ලෝක 36ක්. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ලෝක 36ක් ඇටියට ලෝක කියන වචනේ පාවිච්චි කළා. මෙතන කාය කියන වචනේ. දෙකම
ඇත්ත වශයෙන්ම මේ ඇටේ ඇතුලේ අඳුර තණ්හාව නිසා උපාදාන නිසා අඳුරක් මෝහයෙන් අඳුර මෝහ අඳුර සකස් වෙන ආකාරයයි මේ කියලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් මේ චතක සූත්‍රයේ අර මහා සතරහිතපට්ඨාන සූත්‍රයට වඩා බොහොම ඉතා ලස්සනට පින්තූරේ හදාගෙන ඇඳගෙන යනවා. මේක සිද්ධ වෙන ආකාරය. ඊළඟට බුදුහාමුදුරුව මේ 36ම විග්‍රහ කරලා ඔබ තුල ඔය ක්‍රියාත්මක වෙන්නේ මේ නැතුව මෙයා ලෝකෙ දින ඒවා හැම නෙමෙයි ඔබේ මේ ඔය හිත කිලුට වෙන ආකාරය මේ 36. ඊට පස්සේ බුදුහාමුදුරුව එකන් එක ගන්නවා මේ චක්කු ඊට පස්සේ රූප ඊට පස්සේ සෝත සද්ද ගාන ජීවහා මෙහෙම එක එක ගන්නවා පළවෙනිම ගන්නවා ඔය ඊගාව ඡේදයේ තියෙනවා චක්කුම් චක්කුම් අත්තාතියෝ වදෙය්‍ය චක්කුන් අත්තාතියෝ වදෙය්‍ය තං න උපපජ්ජති චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති චක්කුම් අත්තාතියෝ වදෙය්‍ය යෝ වදෙය්‍ය කියන්නේ වැරදි යෝ කියන්නේ යමෙක් අත්තාති මමත්වයෙන් මගේ කොට මමායනෙන් මඤ්ඤතාවෙන් ගත්තොත් මේ මගේ ඇහැ කියලා ඒක වැරදි ඔය ඔබ රූපයක් දැක්කහම ඔය රූපය ඇහි නෑ ඔය රූප දැන් ඔබ උපන්දවසේ ඉඳන් ඔය ඇස් දෙකෙන් දැක්ක රූප එකක්වත් ඔය ඇහි නෑ ඇහි තිබුණා නම් එහෙම ඔය ඇහි නම් හිතා ගන්න බෑ ඇහැට වෙන දේ ඔය රූප කොට ගැමුණා නම් හැබැයි ඔය රූප ඇහෙන් ඔබ දැක්ක රූප චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති ඒ රූපය එක මොහොතකට ඒ රූපය ඇහැට උපදිනවා වැය වෙනවා හැබැයි ඒ රූපෙන් දැක්ක අර ඇහෙන් දැක්ක රූපය ඔබගේ ඔබ තේරුණත් නැතක් මනෝමය කායට ගිහිල්ලා ඒකේ මනෝ සටහන හැටියට තැන්පත් වෙනවා දැන් ඔබට සමහර විටක ඔබ තැන්පත් කරගත්තා නම් ඔබ අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා අවුරුදු පහකට හයකට ඉස්සෙල්ලා දැක්ක පුද්ගලයෙක් එක පාට එයාගේ රූපය ඔබ සටහන් කරගෙන තියෙනවා ඇතුලේ දැන් අද දැක්කොත් එයාගේ නම එදා මතක තියාගෙන මතක සටහනක් හැටියට නමත් මතක තියාගත්තොත් ආ මේ එදා දැක්ක පෙරේර මහත්තයා අදත් මේ දැක්කා මේ කොහොමද අර ඔබ අර ඇහි නෑ මේක හැබැයි හිතේ මනෝමය කාය තුල ඔබ සටහනක් මතක සටහනක් හැටියට රූපයත් නමත් නාම රූප දෙකම සටහන් කරගෙන තියෙනවා ඒවා වරදක් නෑ ඒවා තියෙන්න ඕන ඒක වරදක් නෑ ඒක නෙමේ වරද වරද මේවන් මේවට තණ්හාවක් වෙනවා උපාදානය කරගන්න සමුදේ බිහි වෙනවා අනුසේ බිහි වෙනවා ඒකයි වරද ඉතින් ඒක නිසා ඒක මේක ඒක තමයි මේක විග්‍රහ කරන්නේ උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝ පන උපාදෝපි වයෝපි පඤ්ඤායති යථා පරිණමේ උපදින බව වැය වෙනවා අර උදේවැය තේරුම් ගත්තට පස්සේ අට්ඨාමේ උපප්පජ්ජති චේති ජාති ඉච්ඡස්ස ඒව මාගතං හෝති ඉච්ඡස්ස ඒව මාගතං හෝති මා කියන්නේ මිදී නිදහස් වෙන්න ඕන ඒකෙන් අර උපාදානයේ නොකොට තණ්හා වෙන්න ඕන තස්මා තං න උපපජ්ජති චක්කුං අත්තාතියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා ඉති චක්කුං අනත්තා මේක මේ ත්‍රිපිටකේ තියෙන්නේ දැන් අත්තා චක්කුං අත්තාතියෝ වදෙය්‍ය ඉටි චක්කුන් අනත්තා කියන එක ත්‍රිපිටකයේ පරිවර්තනය කළා තියෙන්නේ ඇහැ අනාත්ම ඇහැ ආත්මසේ ගැනීම වැරදි ඒ අනුව ඇහැ අනාත්මයි කියලා. අත්ත අනත්ත දෙක ආත්ම අනාත්ම හැටියට පරිවර්තනය කළා තියෙන්නේ. අත්තාති කියන්නේ ආත්ම නෙමේ අනත්තාති කියන්නේ අනාත්ම නෙමේ.
අත්තාති කියන්නේ මමත්වයෙන් ගැනීම ඒතං මමේ සෝහමස්මියේ සෝමේ අත්තාති අනත්තාති කියන්නේ මමත්වයෙන් අරගන්න බෑ නේතං මම නේසෝ අහමත්වේ න මේසෝ අත්තාති එනිසා මෙතන තමා බුද්ධ ධර්මය විකෘති වුණේ වෙනස් වුණේ මේ තිලක්කනේ මූලික කරුණු තමා අත්ත අනත්ත නිච්ච අනිච්ච ඒ ඔක්කොම වකුරු ත්‍රිපිටකේ පරිවර්තනය කරනකොට මේ ආත්මනාත්ම කතාවකට දැම්මා නිට්ඨ අනිත්‍ය කතාවකට දැම්ම නිසා තමයි මේ සියලු දේ සිද්ධ වුනේ මේ වගේ චක්කුන් අත්තාතියෝ වදෙය ඉති චක්කුන් අනත්තා ඊගාවකේ රූපං අත්තාතියෝ වදෙය ඉති රූපං අනත්තා ඒ වගේ සෝතං අනත්තා ගානං අනත්තා ජීවා අනත්තා කාය අනත්තා මන අනත්තා මේ ඔක්කොම මේක විග්‍රහ කරලා තියෙනවා එකින් එක මම ඒ ඔක්කොම විග්‍රහ කරන්න යන්නේ ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා ඔක්කොම ඊගාව පිටේ ওই පේලි 6කට 12ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා ඒවා මේ එක එක විග්‍රහ කරන්න යන්නේ ඒක ඔබ හොඳට කියව ගන්න ඊගාව චේතනාවේ තියෙන මනෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අනත්තා ඔක්කොම අනත්තා අර 6ම 36ම අනත්තා අර මා සතරහතිපට්ඨාන සූත්‍රයේ මේකම තියෙනවා අර චක්කු ලෝකයේ පිය රූපං ආදී වශයෙන් එතන මේ මෙතන කාය වෙනුවට තියෙන එතන ලෝක එතරයි තියෙන්නේ මෙතන අත්තානත් හැටියට තියෙනවා එතන අර තණ්හා පහියමාන නිරුජ්ජමාන එක තියෙන්නේ ඊට පස්සේ කියනවා ලොකු ඡේදයක් තියෙනවා ඊට පස්සේ තියෙනවා අයංකෝ පන භික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා බුදුහාමුදුරු කියනවා අයංකෝ පන මම මේකට මේක හඳුන්වනවා මම මේක කියනවා සක්කාය සමුදය ගාමිනී පටිපදාව කියලා පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් අනුගමනය කරන ප්‍රතිපදාව සක්කාය සමුදය ගාමිනී පාදා පටිපදා සමුදය උපද්දවා ගන්නා පිළිවෙත සක්කාය සමුදය ගාමිනී පටිපදා ඊට පස්සේ විග්‍රහ කරනවා චක්කුන් මේ පුතග්ජන පුද්ගලයා චක්කුන් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති රූපං රූපේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු විඥානං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු සම්පස්සං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති රමණ උපස්සති වේදනා ඒතං මම ඒසෝ අහමස්මි ඒ වගේම තණ්හා ඒතං මම ඒසෝ අහමස්මි ඒතෝ මේ අත්තාති ඒ වගේම ගානං ජීවා කාය මනෝ මේ සියලුම දේ 36ම ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති මේ ආකාරයට සමන උපස්සති පෘථග්ජන පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා හිතන්නේ මේ මමයි කරන්නේ මේක මටයි ඕන වෙන්නේ මේක මගේ කියලා ගැනීම වටිනවා සාරයි කියන එක තමයි ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති ඒක තමයි අත්ත ඒකම අත්තසේ ලැකීම අර නිච්ච සුඛ අත්ත ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා සුතවත් අරිය ශාවකෙක් මේ සක්කාය සමුදය ගාමිනී මාර්ගයේ නෙමෙයි අර සතර කමඨහන් නිවැරදිව කරනකොට ආනපාන සති සමාධිය ඒ පුද්ගලයා සක්කාය නිරෝධ ගාමිනී පටිපදාවේ හැසිරෙනවා කොහොමද අහංකෝපන අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදා බුදුහාමුදුරු කියනවා මම සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව මේ විදිහට විග්‍රහ කරනවා චක්කුං නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති සමනුපස්සති රූපේ නේතං මම නේසෝ අහමස්මි න මේ අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන නිච්ච සුඛාත් වඩනකොට නිබ්බිදාය විරාගා නිරෝධා පටිනිස්සග්ග වඩනකොට මේ චක්කුං නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති ඒ වගේම සෝතං ගානං ජීවා කාය මනෝ මේ 36ම නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති මේක දැන් මේ පරිවර්තනය කරලා තියෙන්නේ මේක දැන් අර ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති කියලා පරිවර්තනය කරලා තියෙන්නේ ඒතං මම කියන්නේ මම මගේ ආත්මය
නේතං මම මම නොවේ මගේ නොවේ ආත්මය කියලා තමයි ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ මේ චචක්ක සූත්‍රය අර නැදිමාලේ මුද්‍රණය කරපු ත්‍රිපිටක පොතේ අර පරිවර්තකයෝ පරිවර්තනය කළේ නමුත් මේ ඒතං මම ඒසෝ ආත්මස්මි ඒසෝ මේ අත්තාටි කියන්නේ මම මගේ මගේ ආත්මය කියන එක වැරදි නේතං මම නේසෝ ආත්මස්මි නේමේසෝ අත්තාටි කියන එක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ධර්මයේ විකෘති කළ වැරදි පරිවර්තනයක් ඒතං මම ඒසෝ ආත්මස්මි ඒසෝ මේ අත්තාටි කියන්නේ මගේ ගැයි මමයයි ගැනීමට සුදුසු වන්නේමයි වන්නේ මගේ යයි ගැනීමට සුදුසු වන්නේ මගේ වසඟයේ සන්තකයේ අයිති පවත්වා ගන්නට සුදුසුය. එතන් මම ඒසෝ ආත්මස්මි ඒසෝන්. නේතං මම මගේ යයි මමයයි ගැනීමට සුදුසු නොවන්නේ මෙය මගේ යයි ගැනීමට සුදුසු නොවන්නේ මෙය මගේ සන්තකයේ අයිති පාලනේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේ මෙය. එතකොටයි අත්තරින්නේ. එතකොටයි පහියන්නේ. නැතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කිව්වට පහියන්ති වෙන්නේ නැහැ. අර පරිවර්තකයා මේක මිනිහෙකුට බෞද්ධයෙකුට මේ මනසක් තියෙන පුද්ගලයෙකුට මේක කියවන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට නෙමෙයි අර වැරදි කෙනා දැන් අර මගේ ආත්මය නොවේ මගේ ආත්මය නොවේ කිය කතාවක් මෙතන පරිවර්තනය. ඒක නිසා මේක වැරදුනා. ඊළඟට මේ දෙපැත්ත කියලා සක්කාය සමුදයගාමිනී මාර්ගයත් සක්කාය නිරෝධගාමිනී මාර්ගයත් දෙක විග්‍රහ කළා ඔක්කොම චක්කුසෝතගාන ජීවා කාය මනෝ 36ටම වේදනා තණ්හා ඔක්කොටම 36ටම විග්‍රහ කළා ඊළඟට මේ චචක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා දේශනා කරනවා එකින් එක ගන්නවා නැවත දැන් චක්කු ගන්නවා චක්කුංච ගන්න චක්කුංච භික්කවේ පටිච්ච ඔය ඊගාව ඡේදයේ තියෙනවා චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං මේ ඡේදය හොයාගන්න ඕනේ මේක හුඟම්ම වැදගත් ඔය 590 තියෙන එකේ ඊට පස්සේ දෙවෙනි ඡේදය 590 තියෙන එකේ දෙවෙනි ඡේදය පොතේ කොහෙම තියෙනවද දන්නේ 590 තියෙනවද ඒ 590 තියෙන්නේ අර මුලින් ඊට පස්සේ ඒක දෙවෙනි ඡේදයේ තියෙනවා 590 යටතේම චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම අසුඛං වා ඇහැගෙන ඔය කිව්වේ ඔයගේ කන නාසය දිවකය මන හය ගැනම කියනවා ඊළඟ ඡේදයේ සෝතංච පටිච්ච ගානංච පටිච්ච ජීවාංච පටිච්ච මුලින් මුල ඡේදයේ කියන්නේ චක්කුංච ඇහෙන් රූපයක් දැකීම පිළිබඳව පස්සපච්චා උපජ්ජති වේදසෙන් වේදනාවක් ඇති වෙනවා වේදනා තුනක් සුඛ වේදනාව සුඛං වා දුක්ඛ වේදනාව දුක්ඛං වා අදුක්ඛම අසුඛං වා වේදනා තුනක් ඇති වෙන්න පුළුවන් සෝ සුඛාය වේදනාව යම කෙනෙක් තුල සුඛ වේදනාවක් ඇති වුණා නම් අර චක්කුංච පටිච්ච රූපේ සැහෙන් දැක්ක රූපේ නිසා ඒ සුඛ වේදනා පුට්ටෝ සමානු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති ඒ සුඛ වේදනාව බොහොම අභිනන්දති නන්දති අභිනන්දති නන්දති කියන්නේ ඒක ආස්වාදයක් සුවයක් ආමිෂ සුවයක් විඳිනවා ගැඹුරෙන් ආස්වාදය ආමිෂ සුවය විඳිනවා ආස්වාදයක් විඳිනාට කියනවා අභිනන්දති අභිවදති ඒ සුවය ගැන තමන්ගේ අයත් එක්ක බාහිර ලෝකයක් එක්ක කවුරු හරි ගැන අභිවදති අභිවාදනය කරනවා අභිවදති වචනිනුත් කතා කරනවා මෙහෙම ඇඳු ඇඳක රූපේ ලස්සන ඇඳුමක් තිබුණා අර ෂෝකේස් එකේ අර මල හරි ලස්සනයි මේක අභිවදති ඒ අනුව අජ්ජෝසාය තිට්ඨති ඒක අධ්‍යාත්මය අධ්‍යාත්මික චිත්තය තුළ මුල් බැහැගන්නවා අජ්ජෝසාය තිට්ඨති මුල් බැහැගන්නවා එහෙම දැන් මේකේ පියවර තුනක් තියෙනවා සෝ සුඛාය වේදනාව පුට්ටෝ සමානෝ
අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාග අනුසයෝ අනුසේති අර මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ කිව්වේ උපජ්ජති තණ්හා අර චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා උපජ්ජති තණ්හා එත්තේසා නිවේසමානා නිවේසති උපාදානය කළා ගෙට ගන්නවා මෙතන කියන්නේ ඒක නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාග අනුසයෝ අනුසේති රාග අනුසය අනු අලුතෙන් උපදිනවා ඒක අර සුඛ වේදනාව ඇහෙන් දැක්ක ප්‍රිය රූපය නිසා හිතේ උපදින සුඛ වේදනාව පිනව පිනව ආස්වාදනය කරොත් නන්දති අභිනන්දති අජ්ජෝසායතිත්‍තති කරොත් තණ්හා අනුසය උපදිනවා දෙවෙනි එක දුක් වේදනාව දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තා ලිංකන්දති සම්මෝහං ආපජ්ජති අර දැක්කදී ඇහෙන් ඒක දුකක් නම් ඒක සෝචති කිලමති පරිදේවති උරත්තා ලිංකන්දති සම්මෝහං ආපජ්ජති ඒකට ශෝක වෙනවා දුක් වෙනවා පොළොවේ හැපෙනවා වැළපෙනවා කනගාටු වෙනවා තමන්ගේ කවුරු හරි මැරුණාම ප්‍රිය කෙනෙක් මැරුණාම ගහක් කැඩුනහම මොකක් හරි විනාශ වුණාම මේ වගේ මේ සෝචති කිලමති පරිදේවති උරත්තා ලිංකනේ උරත්තා ලිංකන්දති හරියට මේක ලිඳේ බැහැලා වගේ අතන අජ්ජෝසායතිත්‍තති ප්‍රියදේ බැහැ ගන්නවට උරත්තා ලිංකන්දති සම්මෝහං ආපජ්ජති දුකෙන් වැළපෙනවා පරිදේහෙන් වැළපෙනවා ඒ අනුව ඒ ප්‍රතිපලය තස්ස පටිගානුසයෝ අනුසේති පටිගානුසය උපදිනවා දැන් තණ්හානුසය උපදින්නේ මේ විදිහටයි කිව්වා නන්දති අභිනන්දති අභිවදති පටිගානුසය තණ්හානුසය පටිගානුසය සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති ඊට පස්සේ තුන්වෙනි අනුසය අවිද්‍යා අනුසය අදුක්කම අසුකාය වේදනාය පුට්ටෝ සමානෝ තසා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යදාභූතං නප්පජානාති එතන තියෙන්නේ මේ විපරිණාමය යථාපරිදි දකින්නේ නැහැ විපරිණාමික කියන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරිදි නොදන්න මිනිහා ඒ අනුව එතන උපදින්නේ අර අවිද්‍යා අනුසයෝ අනුසේති එතකොට විපරිණාමය දකින්න බෑ වෙනස් වීම දකින්න බෑ විපරිණාමයට මෙතන වචන පහක් පාවිච්චි කළා ඒ වචන පහ තමයි සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති යථාභූත ඥානයෙන් මේ විපරිණාමය එහෙම නැත්නම් අනිච්ච දුක්ඛානත්ත තේරුම් ගන්න බැරි මිනිහා නිච්චසේ සුඛසේ අත්තසේ කටයුතු කරන පුද්ගලයා නප්පජානාති ඒ අනුව අවිජ්ජා අනුසය ඒ හිතේ උපදිනෝ ඒ අනුව දැන් අර තණ්හා අනුසය උපදින හැටිත් කිව්වා පටිඝානුසය උපදින හැටිත් කිව්වා අවිද්‍යා අනුසය උපදින හැටිත් කිව්වා සෝ වත භික්කවේ සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටි විනෝදෙත්වා අදුක්කම අසුඛාය වේදනාය අවිද්‍යා අනුසයං අසමූහෝ නිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ භවිස්සතිටි නේතං තානං විජ්ජති ඒ පුද්ගලයාට අනුසය ඉවත් කරන්න අනුසය ඉදීම නවත්වන්න ආසවක්කේ ඥානයක් නැහැ ඒ පුද්ගලයා මේ දුක් පැවැත්ම දුක්ඛස්ස අන්තකරෝ කරන්න බෑ දිත්තේව ධම්මේ මේ දුක් පැවැත්ම අවසන් කරන්න තිබුණ අවස්ථාව නැති කරගත්තා මොකද අර තණ්හා අනුසය පටිඝානුසය අවිද්‍යා අනුසය
පිළිබඳව තේරුම් ගත්තේ නැති නිසා ඒ අනුසය තමන් තුළ අර ක්‍රියාත්මක වීමත් සමග කරනකොට ඒක තමයි එමේ මේ පළවෙනි ඡේදයෙන් කිව්වේ ඇහෙන් කරන ක්‍රියාකාරකම ඊට පස්සේ දෙවෙනි ඡේදයේ තියෙන සෝතංච ගානංච ජීවහංච කායංච මනංච ඉතුරු පහ ඒ පහිනුත් මේ උපදීන හැටි කිව්වා ඊළඟ ඡේදයේ තියෙනවා ආර්ය ශ්‍රාවකෙක් ඒකෙ මිදෙන හැටි ඒකත් නැවත චක්කුංච චක්කුංච කෝ භික්කවේ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ න අභිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ න අනුසේති ඒ පුද්ගලයා අර ආනපානසති සමාධිය වඩනකොට අසුභානුස්සතිය වඩනකොට න අභිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති එතකොට එතෙන්ට කරන්න ඕන එක තමයි අර අසුභානුස්සතිය වඩන එක මරණානුස්සතිය වඩන එක ඒක නිච්ච කරගන්නේ සුඛ කරගන්නේ අත්ත කරගන්නේ ඒක විපරිණාමයේ තේරුම් ගත්තා ඒ අනුව අනුසය උපදින්න ඒ අනුව න අනුසේති තණ්හා අනුසය උපදින්න ඒ වගේම දුක්ඛාය වේදනාය දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උරත්තා ලිංකන්දති න සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයන් න අනුසේති ඒ පුද්ගලයා මෙත්තානුසති අර මරණානුසති වඩනවා ඒ අනුව ශෝක කරන්නේ දුක් වෙන්නේ කම්පා වෙන්නේ චලනිට වෙන්නේ නිදේ බහගෙන වැඩ කරන්නේ ඒ අනුව පටිඝානුසය උපදින්නේ ගැතුමක් ඇති කරගන්නේ මෛත්‍රිය වඩනවා තරහක් ඇති කරගන්නේ ඒ අනුව පටිඝානුසය උපදින්නේ තුන්වෙනි අවස්ථාව අදුක්කම අසුක අදුක්කම අසුකාය වේදනාය පුට්ටෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං පජානාති ඒ පුද්ගලයා විපරිණාමයේ යථා භූත ඥාන රසයෙන් දකිනවා මේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච පියවර පහ යථා පරිදාන දකිනවා විපරිණාමයේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති සෝ අවිද්‍යා අනුසයන් න අනුසේති එතකොට මේක චක්කු සෝත ගාන ජීවහාකාය මනෝ 36ටම මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා මේ චක්ක සූත්‍රයේ එකක් තමයි මම විග්‍රහ කළේ චක්කුංච අර අසුතත් පුතග්ජන පුද්ගලයා කරන ක්‍රියාකාරය මනුව තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය උපදීන හැටි සුතත් අරිය ශාවකයා අතර කමඨහන් කරන ආනපාන සතිය මාදී වඩන පුද්ගලයා තණ්හානුසය නානුසයති කරන හැටත් නෝපදවා ගන්න පටිඝානුසය අවිද්‍යානුසය උපදින්නට එන අනුසය අනුපාද නිරෝධයෙන්ම නෝපදවා අනුපාද වශයෙන් නෝපදවාම නිදර්ශන හැටි ඒ අනුව මේක ඊට පස්සේ දීර්ඝායන තියෙනවා ඊට පස්සේ අන්තිම ඡේදයට පෙර එකේ තියෙනවා ඒවම් පස්සම් වික්කවේ මේක පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට යථාපරිදි ක්‍රියාත්මක කරන සතරාමතාන් කරන සුතවත් අරිය ශාවකෝ චක්කුස්මින් පිනිබ්බින්දති චක්කුස්මින් නිබ්බින්දති රූපේසු නිබ්බින්දති චක්කු විඥානේ නිබ්බින්දති චක්කු සම්පස්සේ නිබ්බින්දති වේදනාය නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති අර දැන් හතර කමඨාන් වල තියෙන බුද්ධානුපසය නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්ති ඥාන දර්ශනං හෝති සබ්බ උපදී පජහති බුද්ධානුසතිය වඩනවා මේ හතරවෙනි එකේ තියෙන මේ ඡේදයේ තියෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය බුද්ධානුසතියේ දැන් අර හතර කමඨාන් දැන් තියෙනවනේ මෙත්තානුසතිය අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය අර ඉස්සෙල්ලා තිබුණේ මේ ඡේදයේ තියෙන්නේ බුද්ධානුසතිය බුද්ධානුසතිය වඩන්නේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජහති ඒක තමයි මේකේ ඒක සිදු වෙන දේ තමයි මේ කියන්නේ නිබ්බිදා චක්කුස්මින් පිනිබ්බෙන්ති ඒ වගේම රූපේසු නිබ්බෙන්ති ඒ 36ම නිබ්බින්දති ඒ අනුව මනස්මින් නිබ්බින්දති ඒ අනුව
වේදනාය නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති කීනා ජාති උසුතං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති. ඒ පුද්ගලයා මේ සසර දුකෙන් සදහටම මිදින් දහස් වුණා. මේ චචක්ක සූත්‍රය බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේදී දේශනා කළා බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට. මේ චචක්ක සූත්‍රය පැයක් දෙකක් විතර දේශනා කරන්න ඇති. මේ චචක්ක සූත්‍රය අහගෙන හිටිය ඉබ ඉදමවෝත භගවා අත්තමනාතේ බික්කු මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු චචක්ක සූත්‍රය නිවැරදිව අහගෙන හිටිය බික්කු භාසිතං අභිනුන්දති. භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාසිතය බුද්ධ භාසිතය අභිනන්දනය කර මේ බික්කු බික්කුණී අතරින් ඉමස්මින්චකෝ පන වෙය්‍යාකරණස්මින් වංජමානේ සට්ටිමත්තානම් හැටනමක් බික්කුණං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින් සුති. අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චින් සුති කියන්නේ අරහත් ඵලයට පත් වුණා. අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වුණා. ඒ කියන්නේ අරහත් තත්වයට ඵලයට පත් වුණා. දැන් මේ බුදු කෙනෙක් හෝ අරහතුන් වහන්සේ කෙනෙක් හෝ පසේ බුදු කෙනෙක් හෝ දෙවරක් පිරිනිවන් පානවා. දැන් මේක තියෙන්නේ අනුපාදේහි අනුපදිශේෂ පරිනිබ්බායි වුණා කියලා. දැන් අර අපේ ලෞතරා බුදුහාමුදුරුවොත් අර හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ගාවදී අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වුණා. එතකොට අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වූ බුදුහාමුදුරුව අවුරුදු 40ක් පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. අනික් අයටත් මේ අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයෙන් නිවන් දකින්නට මාර්ගය කියලා අර බුදුගලදී කුසිනාරා නුවරදී සෞපදිශේෂ පරිනිබ්බායි තත්වයට දෙවෙනි වරට පිරිනිවන් පෑවා. එතකොට බුදු කෙනෙක් ලෞතරා බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් දෙවරක් පිරිනිවන් පානවා. පළවෙනි වර අනුපදිශේෂ පරිනිබ්බායි අවසාන වශයෙන් සෞපදිශේෂ පරිනිබ්බායි. ඕකත් කන පිට ගහගෙන බුද්ධාගමේ. ඔකත් අනිත් පැත්තට හවරලයි ඔය ත්‍රිපිටකේ නොයෙකුත් තැන්වල ලියලා කියලා තියෙනවා. මේක අහගෙන හිටිය මේ චචක්ක සූත්‍රය අහගෙන හිටිය ඒ බුද්ධ ශ්‍රාවකයෝ බිකු බිකුණී උපාසක උපාසිකාවන් අතරින් 60 දෙනෙක් නිකම් පෘථග්ජන පුද්ගලයන් හැටියට ඉඳගත් අය 60 දෙනෙක් නැකිට්ටේ අරහත් ඵලයට පත් වෙලා. ඒ වගේම මේ චචක්ක සූත්‍රය ඒ තරමට වැදගත්. මේ චචක්ක සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් මේ වගේ අරහත් ඵලයට පත් වුණා වගේම මලියදේව අරහතුන් වහන්සේ චචක්ක සූත්‍රය දේශනා කරනකොට අරහත් ඵලයට පත් වුණා කියලා තියෙනවා. එතකොට මේ චචක්ක සූත්‍රය ශ්‍රවණය කිරීමෙනුත් මගඵල ලබනවා අරහත් ඵලයට පත් වුණා අය ඉන්නවා. චචක්ක සූත්‍රය දේශනා කිරීම නිසා අර මලියදේව මේ මගඵල ලාභිය අරහත්ත්වයට පත් වුණා. එහෙම තියෙනවා ඉතිහාසය. ඒක නිසා මේ චචක්ක සූත්‍රය ඉතාමත්ම අංග සම්පූර්ණයි. සියලු ආකාරයෙන් මේක මේ ඇහැ කන නාසය දිවකය මන පිළිබඳව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොගෙම මිදී නිදහස් වෙන ආකාරය බොහොම පැහැදිලිව පිරිසුදුව ඒ වගේම සමුදය සක්කාය සමුදය ගාමිනී පාරත් සක්කාය නිරෝධ ගාමිනී පාරත් විග්‍රහ කරලා තියෙනවා.
හැම අතින්ම හැම දෙයක්ම විග්‍රහ කරලා තියෙනවා ඔය 36ම මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ තියෙන අර ලෝක 36 පස්සේ අරගෙන කාය 36 කැටියට විග්‍රහ කරලා පැහැදිලි කළා බුදුහාමුදුරුවෝ මේ චක්ක සූත්‍රයේ දේශනා කළා මේ චක්ක සූත්‍රයේ ටිකක් හොඳට දැන් ඔබට පොතක් ලබා දීලා තියෙනවා හොඳට ගෙදර ගිහිල්ලා කියවන්න මේක බොහොම නිවී හැනහිල්ල කියවලා බලන්න කියවලා පස්සේ වෙලාවක කොයි වෙලාවේ හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕක තමයි ආයතන සෝ උපපරික්කටි කියන මාර්ගය හොඳයි එහෙනම්